ඔබට සුබ දවසක් අදත් අපි ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඔබ වෙත අරගෙන එනවා ඉතින් අද ස්වාමීන් වහන්සේගේ දර්ශනයෙන් අපිට තියෙන ගීතාලිය 66 න් ගීතාලිය 66 පොළොවැසි සියල්ලනේ දැන් වහන්සේට ප්‍රීතිනාද පවත්වා වූ උන්වහන්සේක ප්‍රශංසාව කීර්තිමත් කරා එතකොට ඔබගේ ක්‍රියාකපමණ භයංකරද උන්වහන්සේ එහෙමේවත් කරනවා ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරු ඔබට යටත් වන්නෝය ඒක දැන් වහන්සේ ඩිවයින් පොලිස්මන් වගේ මහා පීඩකයන් පීඩිතයන්ට හිරිහැර කිරීම දමනය කරන්න උන්වහන්සේගේ මහිමේ ක්‍රියාකාරකමක් තිබෙන ඒක උන්වහන්සේට අයිති පාඨමාලාවයි එතකොට දේව භක්තිකයෝ උන්වහන්සේගේ මෘදු ප්‍රේමයට මෘදු මහිමේ ඉල්ලා සිටමින් ඉඳීම අපේ පාඨමාලාවය. එතකොට අපි ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා උන්වහන්සේ සෙවීම උන්වහන්සේට ආශා කිරීම. ඒ තුලින් අපිටත් වෙන යහපත අපේ අසල්වාසීන්ට වෙන යහපත. ස්වාමීන් වහන්සේගේ ගැළවීම උන්වහන්සේට බයත්තන් කරෙහි කුමකටද? දේශයේ උන්වහන්සේගේ තේජස වාසය කරන පිණිස. ඒක තමයි අපේ කාර්ය බහරේ එකයි ගැළවීම දැනාංශකරේ බයවීම ගැළවීම ප්‍රකාශ කිරීම. එතකොට එක්කෙනෙක් තවත් ආලෝකයට එනකොට එක්කෙනෙක් තවත් ජීවනයට එනකොට ජීවනදායක ආත්මන වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණයේද ව්‍යවස්ථාව පරාජය කරන්නේ. පරාජය කරන්නේ කොහොමද? අපි සුභාරංචි කියනවා දන්න හැමෝටම එක්කෙනෙක් ගැළවෙනවා. තවත් එක්කෙනෙක් ගැළවෙනවා. මෙහෙම තමයි පොළව ජීවනයේ ආලෝකයෙන් මහිමෙන් පිරෙන පොළොව වෙනස් වෙන පාඨමාලාව ඒක. ස්වාමීන් වහන්සේ දුෂ්ටයා අතිශයෙන් දුෂ්ට වෙන කල භක්තිවන්තයා අසරණ වෙන කල උන්වහන්සේ ස්වෛරී ලෙස භයංකර ක්‍රියාවකින් දුෂ්ටයව දමනය කරාට පොළොව වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ස්වාධිපත්‍ය ස්වෛරී භාවයේ උන්වහන්සේ තියන් ඉන්නවා. හැබැයි පොළොව වෙනස් වෙන පිණිසනේ අපිට ගැළවීම දෙන්නේ. ඒක අපි ඉතින් මේ ගැළවීම උන්වහන්සේගේ මහිමයට ඉත ආශා කරමින් ඉන්න විට එහෙම තමයි පොළොව වෙනස් වෙන්නේ. එම නිසා දැන් ඒ දයන් වහන්සේගේ ක්‍රියා බලව මිනිස් පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය. මොකද ඒගොල්ලෝ දුෂ්ටකමෙන් වැඩි වෙනකොට දුෂ්ටයාගේ දුෂ්ටකම අඩු කරන්න දයන් වහන්සේ ක්‍රියා කරනවා. රීසෙට් එකක් දෙනවා. හැබැයි ඒකින් නෙමෙයි පොළොව වෙනස් වෙන්නේ. පොළොව වෙනස් වෙන්නේ ධර්මිෂ්ඨයා ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් මහිමයෙන් පිරමින් ගැළවීමේ ක්‍රියාව ඉෂ්ට කිරීමෙන් තමයි පොළොව වෙනස් වෙන්නේ. නැත්තම් අපි අර හදිස්සියේ මේ අමාරු වෙනකොට දැන් මහන්සිට කියනවා ශ්‍රස් ගාලා බලේ ක්‍රියාවක් කරන්න කියලා. එහෙම නෙමෙයි ශෛලිය. අපි දිනපතාම උන්වහන්සේගෙන් ඉල්ලන විට එතකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ අටවෙනි පදේ මනුෂ්‍ය වර්ගයේනි අපේ ගීතාලේ 66:8 දෙවන් වහන්සේට ප්‍රශංසා කරා උන්වහන්සේ නගන ප්‍රශංසාහන් ඇසෙන්ට සලස්සව අපේ ප්‍රාණය ජීවත් කරන්නේත් අපේ පාද ලිස්සන්ට නාරින්නේත් උන්වහන්සේ. ඉතින් අපිට තේරෙනවා භක්තිවන්තයා මේක කියන්නේ අමාරු මොහතක කියලා නේද? පාද ලිස්සන්න දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන්වහන්ස ඔබ අප සෝදිසි කළ සේක රිදී පරීක්ෂා කරන්නාක් මෙන් ඔබ අප පරීක්ෂා කළ සේක. ඉනිමැදින් හා ජලමැදින් ගියමුව. නමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණ වූ සේක. ඉති ඒක නිකම් මම දන්නේ නෑ ඒක එහෙම වෙන්නේ මොකද කියලා. හැබැයි එහෙම තමයි මේ රිදී පවිත්‍ර කරන්නාක් මෙන් පවිත්‍ර කරමින් අමාරුකම් මැද්දෙන් ගිහිල්ලා සාරවත් තැනකට දේව භක්තිකයව ගේනවා. ඔබ දවන පූජා අරගෙන මම දවන පූජා අරගෙන ඔබගේ ගෘහයට ඇතුල් වන්නේ මේ මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවා වූ මාගේ මුඛයෙන් කතා කළා වූ ඔබගේ බාර ඔබට ඔප්පු කරන්නේ මේ අමාරු කාලය තුල යනකොට අපි කිව්වානේ ඒවා අපි දැන් ඔප්පු කරනවා. එතකොට දැන් සීනක තාම අමාරුයි. හැබැයි දැන් වහන්සේ දැන් ධර්මිෂ්ඨයව පයලිස්සන්න නොදී රැකගත්තා. එතකොට ධර්මිෂ්ඨයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අපි කොච්චර අමාරු කන්තුරින් ගෙන ගියාද කියලා ස්තුති පූජා කරනවා. අපි උන්වහන්සේට පොරොන්දු වූ යාඥා කාලෙම කරගෙන යනවා.
එහෙම කරගෙන යනකොට උන්වහන්සේ මාගේ ආත්ම දිසා කළ දේ ප්‍රකාශ කරන්න මේ මාගේ මුඛයෙන් උන්වහන්සේට මොර ගැසීමි. එතකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගීතාලේ 65 කියනවා මේ මේ අවුරුද්ද මේ මෙසේ උන්වහන්සේ අපිව අමාරුකම් අමාරුකම් තුලින් ගෙන ගිහිල්ලා උන්වහන්සේ අපිව යහපත් ස්ථානයකට ගේනවා සාරවත් ස්ථානයකට ගේනවා ඉතින් මේ අවුරුද්ද ගැන උන්වහන්සේ කියනවා ගීතාලේ 65 මුළු පොළොව බලා ඊට වැසි වස්වන සේක ගීතාලේ 65 නමේ බොහෝ සේනේ සාරවත් කරන සේක දැන්වහන්සේගේ ගංගා වතුරින් පිරී තිබේ ඔබ මෙසේ පොළොව පිළිලකොට උන්ට ධාන්‍ය සපයා දෙන සේක ඔබ එහි හීවිති බොහෝ සේ තෙමමින් පිඩලි සමතලා කරනවා පැලෑටි වලට ආශිර්වාද කරනවා 65 සුඛී යහපත් කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසන සේක මේක තමයි අපි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටින්නේ 2022 අවුරුද්ද ඒක මේ මාසෙන් පටන් ගන්න කියලා මේ අලුත් අවුරුද්දකට මුල පුරන්න හොඳ මාසයක් නේ දෙසැම්බර් මාසේ කිතු උපත අලුත්ේ මාස අලුත් මාසේ කොහොමද අපිට මේ මේ මාසයත් එන අවුරුද්දට ගණන් ගන්න කියලා තමයි අපි ස්වාමීන් වහන්සේට කියන්නේ ඔබ සුඛී යහපත් කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසන සේක 11 වෙනි පද 65 11 ඔබගේ මාවත් වලින් සාරත්වය වැගිරේ මේක ලස්සනට තියෙන්නේ ඔබගේ පියසටහන් තබා තබා යන ස්ථානේ සාරත්වයේ ඒ පිටපස්සින් යයි කියලා තමයි තියෙන්නේ ඔබගේ මාවත් ඔබගේ පියසටහන් මනින තැන් එහෙමයි හෙබ්‍රෙව් එකේ තියෙන්නේ you crown the year with your goodness your footsteps drop prosperity behind them ඔබ පියසටහන් තබා යන තැන සෞභාග්‍ය 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 තිබේ ඉතින් අපිත් ඒ පියසටහන් බලම යනකොට සෞභාග්‍ය සෞභාග්‍ය එයි රටටත් සෞභාග්‍ය එයි මේ අවුරුද්ද ස්වාමීන් වහන්සේ ඔබ සුඛී යහපත්කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේ ඉතින් ඒ එක සමානයිනේ ගීතාලිය 103 අයිතුකම් උන්වහන්සේ කමා කරන සේක රෝග සුව කරන සේක කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් තා සරසන සේක ඒක දේවදරුවට අයිති ඔටුන්නක් එයා ඉන්න තැන එයාගේ බල ප්‍රදේශය එයාගේ වැඩ ප්‍රදේශය උන්වහන්සේ ආශිර්වාදයේ ඔටුන්නෙන් සරසයි සරසන් සරසයි කියන එක තමයි අපේ ගමම් මග නේද උන්වහන්සේගේ පිය සටහන් ඔබගේ පිය සටහන් පිටුපස සාරත්වය පිය සටහන් යන හැමතැනම සාරත්වය වැගිරේ your footsteps drop prosperity before them ඉතින් අපි උන්වහන්සේගේ පිය සටහන් පස්සේ යනකොට උන්වහන්සේගේ සාරත්වය වැගිරෙනවා අපේ ඉස්සරහට අපි ඉතින් ස්වාමීන් වහන්සේ අපි මේ ඉල්ලා සිටිනවා අද සිකුරාදා හැන්දෑවේ හවස 7ට අපි අපේක්ෂා රාත්‍රිය සමග සම්බන්ධ වන්නේ ඒක ආලේපේ රාත්‍රියක් නිසා ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා